විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සක්වල වැඩසටහන යටතේ මෙරට පාසල් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා නොමිලේ බස් රථ ලබා දීමේ වැඩසටහනේ 50 වෙනි අදියර වෙනුවෙන් 50 වෙනි බස් රථය බෙදා දීම 27 වෙනි දින තමුත් එකම විද්‍යාලයේ පැවති උත්සවයකදී මේ බව පැවසිය. පාසල් තුල දේශපාලනයට ව්‍යාපාරවලට සම්බන්ධ ඇතම් මාදි සිසුන් හිටියත් තමන්ගේ පාසලේ දියුණුව වෙනුවෙන් කිසිවක් නොකරන බවත් බස් රථ නොමිලේ ලබා දීම නිසා බස්මැන්යන් වෙන් තම හැඳින්වුවත් එම අවනත අපහස කිසිසේත්ම තම විසින් නොතකන බවත් මහත්මා ගාන්ධි විසින් පැවසූ ආකාරයට වැඩ කරන මිනිසු හා ලකුණු දාගන්නා මිනිසු වෙනුවෙන් දෙකොටසක් සිටින බවත් එම නිසා ලකුණු දාගන්නා මිනිසු කොතරම් සිටියත් වැඩ කරන මිනිසු එක්ක සිටගෙන රට වෙනුවෙන් ළමක් කිරීමට ඕනෑම වෙලාවක සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය. බස්වලින් මිනිසුන් දස දහස් කරණන් එකතු කර රැසේ පවත්තා ලකුදා ගන්නවා වෙනුවට මහපොළුවේ වැඩ කිරීමට තමන් සූදානම් බවත් මේ අවස්ථාවේ අපරටට අවශ්‍ය වන්නේ වැඩ කරන මිනිසු බවත් ඒ මිනිසු සමග නැවත රට ගොඩනැගීමට තමන් සූදානම් බවත් විපක්ෂ නායකවරයා හිදී අවධාරණය කර සිටියේය. වත්මන් රජයේ කැබිනට් අනුමැතිය අරගෙන අපරට දුප්පත් රටක් බවට පත් කර ඇති බවත් එය විහිළුවට කරුණක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ අපරටේ අධ්‍යාපනය ශක්තිමත් කරනවා වෙනුවට සිරකෙවල් සකස් කිරීමට පාලකයන් කටයුතු කර ඇති බවයි. නමුත් අමතක නොකළ යුත්තේ එක් පාසලක් යුක්ත වන විට සිරකෙවල් කිහිපයක් වුව වසා දැමිය හැකි බවයි. මෙවැනිම සම්පවත් ලදසින් දැනගැනීමට අපගේ YouTube channel subscribe කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.